සපු එද්දි ජයන්ත ගෙදර උන්නේ නැත. ඇය ආවෙම අම්මාව හොයාගෙන. ඇගේ කාමරය ඇය උන්නේ නැත. සපු සීයගේ කාමරයට බුණාය. එන්න චුටිමැනික. දයසිරි මහතාත් සුජාතාත් උන්නේ කාමරේ වාඩුවේ සතුට සමරමිනි. කෙල්ලව දකිද්දී සුජාතාගේ දෑසට කඳුළු පිරුණි. ඇයි අම්මා? සුජාතා කඳුළු පුරවාගෙන සපු දෙස බලා උන්නා ඇරෙන්න කිසිවක් කීවේ නැත. ඇයි සියා අම්මා අඬන්නේ? අම්මගෙන්ම අහන්න. දයසිරි මහතා කීවේ යන්තමට සිනාසීය. කියන්නකෝ අම්මේ. කොල්ලව හම්බ වුණාද? කියද්දි ඇඬුවා. ඇයි අම්මා මොනාද උනේ? මට තව පුතෙක් ලැබෙන්නයි යන්නේ. අම්මා කියුදේ යාන්තමට සපු තේරුම් ගත්තාය. සපුගේ දෙනි දිලිසෙන්නට විය. අම්මා තාත්තට. ඔව් පුතේ, මං තාත්තට ඔක්කොම කිව්වා. තාත්තා මොනවද අම්මේ කිව්වේ? සපුගේ ඇස්වල කඳුලිය. එයාට පුදුමයි. කිව්වේ මොනාද? ඔයාට ඔයාගේ කොල්ලව ලැබෙයි නේද තාත්තේ? සුජාතාගේ හිස තගා කීවාය. තාත්තා මොනාද අම්මේ කිව්වේ? සෙනසුරාදාට පුතාට එන්නේ කිව්වා මෙහෙ. මෙහෙ? අනේ සාගරයියට. ඔව්. සපුට හොගා ඇඬුනි. ඇයි එහෙමම අම්මාව වැළඳගෙන ඇඬුවාය? ඔහා මගේ සුදු අම්මා. ඔහා මගේ සුදු සීයා. ඔය දෙන්නටම පින්. ගොඩාක් පින්. සපු කෑගසා අඬමින් කීවාය. දැන් ඉතින් කරදර කාලේ ඉවරයි. මට මගේ ජීවිතේ ආපහු ලැබුණා වගේ. ඔක්කොටම වඩා පින් දෙන්න ඕන කොල්ලට. ඔව්, ඒ යුතකම මං කරනවා සීයේ. දෙයියෝ මොකද ලොක දෙයක් කළා. සුජාතා කීවාය. සපුට දෙයි දැනේ. මං තාත්තට ගන්නද? සපු දුගොස් එහෙමම තාත්තාගේ ජංගම දුරකතනේ අංගේ ඉබුවාය. තාත්තේ, චූටිමැනික. සපුට එකවර කතා කරගන්නට බැරි විය. ඒ තරමටම පපුව කඩාගෙන එන ඇඳුම් විය. ඔයාට පින් සුදු තාත්තේ. ගොඩාක් පින්. ඇයි කිවේ අඬමිනි? ඔයාගේ මහත්යාව බලන්න මං සෙනසුරා දෙනවා. හැම දෙයකටම ඔයාට පින් තාත්තේ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි. සපු දුරකතනේ තබා එහෙමම ගියේ බුදු පහන වෙතේ. අවේලායේ ඌවේද ඇයේ දැල්ලුවාය. දල්වා වැඳගෙනම උන්නාය. මල්ලිට දැන්මම කියන්නේ. ප්‍රේමයසුවේ කෙල්ල ඩාන්ස් කරමින් කුස්සියට එද්දී. මල්ලි මල්ලි මල්ලි, උඹේ සුදු මල්ලි මං මේම බදාගෙන ඉඹගෙන කියන්නේ. සපු ප්‍රේමාව වැරෙන් බදාගෙන ඉඹගෙන ඉඹගෙන කියාය. ඉතින් ගිහින් කියන්න පුළුවන්නේ. රැහැට මං එන්න කියනවා. අපි යනවා ලස්සන තැනකට. මහරෑ? ඔව්. කෙල්ල මේ අහිංසකව විඳින්නේ ආදරයේ සතුටය. සපු ප්‍රේමාව දයාබර ලෙස ලංකරගත්තාය. ප්‍රේමා, බේබි, අපි දෙන්න වෙනුවෙන් ඔයා විඳපු හැම දුකකටම පින්. ප්‍රේමා බලාපොරොත්තු නො මොහතක සපු ඇගේ දෙපා පාමුල වැටි ඇයට වැන්දාය. දුප්පත් කෑණි ඇයව නැගිට්ටවා එහෙමම පපුවට ගත්තාය. එහෙම කරන්න එපා බේබියෝ. කොහොමද එහෙනම් මේ කරපු දේවල් වලට මං පින් දෙන්නේ? මං කොච්චර සතුටෙන්ද දෙන්නට උදව් කළේ? ඔයා අක්කම තමයි. සපු ඇගේ කඳුළු පිරි මුහුණ අතගා කීවාය. ඒ වගේ කොල්ලෙට ආදරය කරලා කවදාවත් වරදින්නේ නැහැ කියලා ඔයයි කිව්වේ. ප්‍රේමා කඳුළු අතරින් සිනාසුණාය. අපි බැඳලා යද්දී ඔයාටත් වැඳලා යන්නේ. අනේ ජීවිතේ ලස්සනයි නේද ප්‍රේමා? ප්‍රේමා ඇය ළඟට පැමිණ ආදරෙන් ඇගේ හිස පිරිමැත්තාය.
එහෙම කොල්ලෙට ආදරය කළා මෙහෙමයි. ජීවිතය හරි ලස්සනයි. ප්‍රේමා. ඇයි බේබි? අම්මට වදින ගාතාවක් තියෙනවා. තාත්තට වදින්නත් තියෙනවා. මාතර වදින්නත් ගාතාවක් තියෙන්න තිබ්බ නේද? සපු කියද්දි ඇගේ ඇස් තෙමී ගොස්ය. එහෙම කොල්ලෙට උදේ හවා වැන්දට පවු නෑ බේබි. ආදරේ වෙනුවෙන් එහෙම ජීවත් වෙන පිරිමි අද නෑ. කෙනෙක්ට මල්ලි ගැන කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නේ නෑ නේද? බොරු කියලා හිතයි. එයාගේ කතාව කවුරුහරි නවල් එකකට ලිව්වොත් කියයි ඒ කතාව යථාර්ථවාදී කතාවක් නෙමෙයි කියලා. සුරංගනා කතාවක් කියයි. ඒත් ඒ කතාව ඇත්ත කියලා එක්කෙනෙක් දන්නවා. කවුද ප්‍රේමා? උඩින්න දෙයියෝ. එයා විශ්වාස කළාම ඇති බේබි. එයත් එක්ක හැමදාම දෙයියෝයි එයාගේ අම්මයි තාත්තයි උන්නා. බේබි තුන්නා. ඒකනේ මේ සතුට. සපු යලි යලිත් එත් වෙන දිනෙත් පිසදාගෙන කීවාය. එහෙනම් රෑට බේබිට කෑම තියන්නේ ඒක ගිහින් කියන්නත් ලෝබයි. තව චුට්ටක් දුක්කින්ද නම් හොඳයි කියලාද හිතෙන්නේ? වින්ද දුක ඇති ප්‍රේමා. මන් නෙමේනි දුක්වින්දේ. ප්‍රේමා කෙල්ල ළඟට පැමිණ ඇගේ හිස අත ගෑවාය. දැන් ජීවිතේ ලස්සනට පටන් ගන්න. සුදු බෝල වගේ බබාල හදන්න. සපු සිනාසුනේ ඒ හීනේ රස සීනේෙන් මින් විඳිමිනි. සපු කාමරයට එබුණාය. සුජාත ඇඳ මත වාඩි වී කෙල්ලට කතා කළාය. සපු පැමිණ ඉඳගත්තේ ඇගේ දෙපා පාමුල දනවපාය. ඔයා කරගත්තේ ලොකු පිනක් අම්මේ. කෙල්ල කිවි අඬමින් මෙනි. දැන් ඔක්කොම හරිනි මෙනික. මං හැමදාම හීල්ුවේ වහ දුක්විනී කියලා. අද මගේ පපුව නිදහස්. ඔයා මාව තේරුම් ගත්ත නිසා මේ ඔක්කොම. හැම අම්මම එහෙම දුවලව තේරුම් ගන්නෑ. සුජාතා කෙල්ලගේ හිස පිරිමැත්තාය. ඔක්කොටම වඩා අපිට ලැබුණේ හොඳ කොල්ලෙක්නේ. ඒක නිසානේ මේ ඔක්කොම. තාම දන්නෑ. ඉතින් කියන්න එපෑ. කියන්න ලෝබයි. තාත්තා සෙනසුරාදාට මොනා ආයිද දන්නෑ නේද අම්මේ? තාත්තා හරියට පැහැදිලා ඉන්නේ. හැදිච්ච නැති එකෙට ඔය තත්ත්වෙට එන්න බෑ කියලා තාත්තා කිව්වේ. එයාගේ හොඳම තමා එයාට පිහිට උනේ. සපෝ කීවාය. ඔව් ෆාම් හවුස් එකට හා මුල් දවස ඇයට සිහිවිය. සීතලයේ හෝ තැබූ අයුරු සපෝට සිහිවිය. ආයේ අපිට නඩු දාන්න දෙයක් නෑ. එයාලම නඩු දායි. හිතන් ඉන්නේ ඩිවෝස් කළාම අපි පොළොවේ හැපෙයි කියලා. බූරු රාල. සුජාතා බැන්නේ ලොකු බණ්ඩාරලාටේ. අම්මේ පුතේ හවස මං එයා එක්ක ඉතින් කොහේ හරි යන්නද? මේක කියන්න තෝරන්නේ. යන ගමන පරිස්සමින් යන්න. ඔයයි තාත්තයි මාව බලා ගන්නවා වගේ එයා බලාගන්නේ. ඒක ගැන නෙමේ පුතේ. මේ මුර්ගයෝ ගැන මං කිව්වේ. තරහට මොනා කරන්න බැරිද? මං පරිස්සමින් යන්නම්.